අයි බෝව තැන ඉගෙනගත්තම තමයි කෙනෙකු ගේවත්කම. ඔබ මේ කවේ ආ ලැඇති ඇත්තටම අපේ මේ වත්කම කිසිගෙනෙක්ට ස්ොරා ගන්න බැරි වත්කමක්. රටේ අධ්‍යාපනය ඉගැනීම මේ මත තමයි රටේ අනාගත්තය තීරණය වෙන්නේ. අධ්‍යාපන අමාත්‍යංශය කෙළෙ ැන මේ අධ්‍යාපට කාර්ය භාරය ගැන සම්පූර්ණ වග කියන තැන. අපි මේ ගැන කතා කරන්න තමයි අද සෝදානම අධ්‍යාපන අමාත්‍යංශය ගැන මේ වෙනට දන්න වැදි නමුත් ඔබ නොදන්න බොහෝ කරුම් කාරණා ගැන කතා කරන්න ද හට්ලයින් වැඩසරහන අද අපි ඔබත් එක්ක සම්බන්ධ වෙනවා මේ සම්බන්ධයෙන් අපි අද අපේ මැදිරිට බොහොම ගෞරවෙන් ආරාධනා කර අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර කපිල පේයා මතිතුමා අයිබන්න බතුමන්ට මහ චරිතුමනි ඇත්තටම අපිට පොඩ්ඩක් බොලදිම කියන්න පුළුවන්ද මේ අධ්‍යාපන අමාත්‍යංශය කෙක ොහම රටේ කාර්ය භාරය ගොඩක් ට සිදු කරනා ඇතනයක් ඒවගේමයි අනුබදධ්‍ය තායතන බොහමයක් එක් කටයුතු කන අතනයක්. මුලින් මේ අධ්‍යාපමන මමාත්‍යංශී පදද මෙහි අර. කායභාරය සහ ඒ පිළිබඳ පොඩි හැඳින්වීමක් කරන්න පුළුවන්ද ඊට අනුබදධිතාආයතන මොනවාදමි තියෙන. බොහොම ස්තුූතියි මට ආරධනා කරත් අධ්‍යප නමාත්‍යංශය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යන්ශය කියකගුවන් පස්සේ රටක අධ්‍යාපනය ලබාදීම සඳහා අවශ්‍ය සියලුම ආයතන එකන්නේ පෙරපාසල පූර්ුව ළමාවිය සංවර්ධනී සිට විශ්වවිද්‍යාලය අධ්‍යාපනය දක්වා තමයි මේ කටයුත්ත කෙරෙන්නේ එතකොට පෙරපාසල් පූර ළමාිය සංවර්ධන කියලා වෙනම අමාත්‍යන්සි ඇත්තිනො කාන්තා හා ළමා සංවර්ධන කියලා තමයි කරජ්‍යමමාතයන්සකක ඇත තියෙනවා කාන්ත කටතු පිරිිබඳවා ආතනයක් තියෙනවා ළමා ආරක්ෂක අධිකාරය කලාා අතන ඇති න ත්‍රිපෝෂා අතනය තියනවා ඒ ආතන් ටිකතිෙනවා ගරු පියල් නිශාන්ත ඇමතුමා රාජ්‍යයඇමැත්තුම සහජයසය කරමැත්තිී තමයි එම රාජ්‍යමාතහන්සේ ේකවම්තුමිය ඒ ආයතන් ටිකත්තන තියෙනවා. ඊට පන්සේ අප ගත්තොත්හෙම සාමාන්‍ය අධ්‍යාපනය කියලා කියනන්නේ ඔබ කවුරුදන්න විදියට අධ්‍යාපන අමාත්‍යන්සේ අධ්‍යාපනමාත්‍යන්සේ යටතේ ඉසුරු පාය ොට නැගල් වෙතින සරුම පරිපාලනය ඒ තුළට අමතරවතියනවා ඔබ දන්නවා අධ්‍යාප නමාත්‍යන්සේ මේ රටේ නිධානය තමයි පෙළපොත්ටික ඒ තමයි අපි ඕනෝකෙනෙ කේවීම පරිපුර්ණ මිනිසෙක්වෙනවාන මේ ලෝකෙ කොහෙවක්කත් නැති කිසිම රටක නැති විදිහයට අධ්‍යාපන අමාත්‍යංශයේ සතුවතියන නිදහන තමයි අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමෙන්න්තුව. සීර්ම පෙළපොත් මුද්‍රණය කරලා නොමිලි බදහරන්නේ දරුවන්ගේ අධ්‍යාපන නෙස් සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමෙන්න්තුව. ඉට පස්සෙතිනවා ගන්ත ප්‍රකාශන කියල වෙනමම එකයක් තියනෙන ගන්ත ප්‍රකාශන දෙපාර්තමෙන්තු. ඉට පසෙතින පුස්තකාලා හා ප්‍රලේඛන කෙලා ඇත නැක්තිීම. ඉට පසතිෙනවා රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවපදන්නවා. පෙළපොත් මුද්‍රණය කරන්නේ රාජ්‍යාන්සයනොත් සට හතලිස් පහක් යවගේින් පෞද්ගලිකාන්සයනොත් ඉතුසියට පනස් පහ ඒ ටිකතියෙනවා. තකොට ම ඉසලකිය පරිති උස සධ්‍යාපන සඳාතියන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් භාව තියෙනවා. තකොට ඊතා අමතරගත්තවොත් ැ අලුතිමතියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස් කරන දුරස්ථ හා විකෘත විශ්වවිද්‍යාල කියලා තය ැ ති රු ප්‍රම ජයන්තම තු දට ර්තමා නතතුමා එහි ගරුලේකන්තුමා තමයි ආචාරය උපාලි සේදරයන් තකට ඒ අක්තති තියෙනව ජාතික අධ්‍යාපන කොමිසම. හිටට තියෙනවා ජාතික අධ්‍යාපන ආයතනය මහරගම තියෙන්නේ. එතකොට ඊට අමතරව අපිගත්තොත්ව හෙමති වෘතිය පුහුණු නිපුුණතා තාක්ෂණහ පර්යේෂණ ඒ අටතිතියෙන ආයතන දාහතක්ඒෑන උරුත්තිය පුූහුණ අධිකාරිය ජාතික ආදනගත්ත අධිකාරය ඊට පස්ේ ශ්‍රී ලංකන් අවනිපයම් කරුගේ කොමිසම එතකොට ජාතික විද්‍යාස්භාව ඊට පස්ස ග්‍රහ ලෝකාරය ඔයා අන්ති වශයෙන් ආයතන දාහතක්තියෙනතා ආක්ෂණ පර්ේෂණ සම්බන්ධෙන් වෙනමම ජාතික පර්ේෂණ ආකවන්සලයතිනය ගොඩක්තේවා එතකොට දැම් මෙතන පෙරපාසැල් පූර් ලමන් වේ සාමාන්‍ය අධ්‍යාපනය උසස්ව අධ්‍යාපනය ඊට අමතරව අධ්‍යාපන ප්‍රතිසස් කරන විවෘතු විශ්වවිද්‍යාල හා දුරස්ට අධ්‍යාපන. මීට අමතරව මේ කොම තියෙනවන. නමුත් ඕනම පුද්ගලයෙක් දහරමික වෙන්න ඕනේ. තකට ඒ සඳහතයනවා දහම් පාසල් හා පිරිවෙන් කටයුතු කියල රාජ්‍ය මාත්‍යංශත්වයනවා තම දහම් පාසල් කියපන ඔටත්මටත් ඔබ බෞද් දෙන්න ඔපට තනෙන යන ල්ද ස්කෝල හාමුදුරුවගේ පහස පන්සල කියල පන්සල විතරක් නිමෙයි. මේ නටේ සහජීවනය කොම කහවෙන්නේ ඕනම කෙනෙ නිදහස තියෙනවා ආගමක් අදහන්න එතකොට රටේ තින සියලු මාආගම හිදු ධර්ම ටමස්ස කතෝලික ධර්මය එටමස්ස මුස්ලිම් ධර්මය ඒ සේරුම සඳහා ආගමික කටයුතු කියේලා ඒ ආගමකටය මාත්‍යයන්සේ නෙවෙයි පිරිවෙන් සහ දාහම් පාස කටයුතු ප්‍රවර්ධ නමාත රජ්‍යමාත්‍යයන්ස ගරු විදිධත පේරුගොඩහම තුමයි ඒ ඒේකමතු මාතමයි ගරු. හරි සන්ද්‍ර මඇතිතුමා තකොට මේ අයට තිතියවා පිළවෙන් කටයුත්තු තොකොටරාහුල දොඩන් පහල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ තකොට වටිනා අපපහසෝමන දහාමුරුව තොට පිවෙන්තියෙනවා අටසයක් විතර තකොට ඒ වගේ මතියනවා අධ්‍යාපනමාත්‍යන්සේ අධ්‍යාපනය ලබන්ඩ එන්නේ දරුවනේ අධ්‍යාපනය ලබා දෙන අය පුහොුණු කරන්න තියෙනවා වෙනමම විද්‍යාපීට ටිකක් තියන දහ නමයක් ගුරු අධ්‍යාපනම අධ්‍යස්ථාන න එකසේ කොල් ලංකා පුර පෙහිෙදිිල්ලති න. ටං එස් සේල්ුම ආයතනය වලින් සමන්මවිත අධ්‍යාපනය හා සමැදි සේලුම් ආයතන ටික එක රැස් කල්ල මේ අධ්‍යාපන කියන කැබිණට නමාත්‍යන්සි යඇතේ අර නිපනත සංවර්ධන එක ඉන්නේ ගරු සීත අරම්පුල විසෙසක් වෛදධතුමිය දරවා මාතුමිය එතකොටහි ේකම්තුමි වර්තමාන දීපාලියයනගේ ඇතිනිය ොට මිරාජමාත්‍යය සහතරයි මේ අධ්‍යප නමාත්‍යංශය එකට ගැටිකල්ල මේ ආයත්ික තමයිති. හොඳයි මහාජර්තමනි ඔබතුමා කියලවිදිහට එක වස්සරේසිට සරුව සම්පූර්ණ මනුස්සේ එලියට බී කල්ල තමයි රටට දායාද කල්ල තමයි අධ්‍යාපන නමාත්‍යංශය තමන්ගේ කාර්භාරය අවසන් කරන්නේ. මේ කියන විදිහට රටේ සෑම දරුවෙක්ට මධ්‍යාපන ලබද දෙන්න අදපන මත්‍යශයේ බැඳදිලඉන්නවා එක වගකීමක්ද මාචර්තුම. ඇත්තම විය්‍යවස්ථාවිත වකීමක් අවුරුදු හයේ සිට අවුරුදු දහසයදක්වා මේ රටේ යම්සිි දරුවක්කි නෝන අනි්‍ය මාර්රයෙන්ම ඒ දරවා පාසල් ගත කළ යුතු මයි එකතමයි වගකීම. එතකට සාමානයෙන් අපි දන්න විදිහට එක අධ්‍යාපන මාත්‍යංශයකකාර්භායයක්ක තරන්න මේ දෙමාපියන් සතු තමන්ග වගකීමක් වෙනවා. මෙම පාසැල් නැති දරුව ඉන්නත් පුළුවන් අපි සමහර අවස්ථාවල අහන දරුවට පාසලක් නැහැ කියල එහම වෙන්න පුළුවන්ද ඒවගේ දෙමාපියන්ට මනවා දුබරතු මට කියන් ති ිසේත්ම වෙන්න බැහැ මෙතැන තියෙන්නේ මේ රටේ හරි සරලයි මේක ඒ කියන්නේ රජක් ඕනෑම් රජාක කෙන ශ්‍රී ලංකා ප්‍රජාතන්තිික සමාජවාජී ජන රජ ඒකේ ව්‍යවස්ථාව තියෙන විදිහට සියලුම දරුවන් පාසල් ගතකිරීම සඳහා රජයේ පාසල් අනිවාලින් ස්ථාපති කල ති නො දැන්ර දහදාස් එකසිය පනස් පහක්තියනවා. මේමයෙන් ගත්තොත් බහුතරයක් එක පහ පරාතුමික ශ්‍රීණි තියෙන පාසල් එතකොට මෙතන තියෙන් මේ රජයේ වගකීම තමයි සියලුම දරුවන් වෙනුවෙන් ද්‍රාමසේවා වසම් දාහතර දස් දෙසීය බූගොලි වසෙන් ගත්තොත් පහිල තියෙනකොට රජය දන්නවා කොයි තැන්වලද කොයි විදිර ජනගහනය ඉන්නේ. කැන්නේ අද උපදින දරවා හෙට උපදින දරවා එනලා අවුරදු පහ වෙනකං ඒ ප්‍රදේශයඉන්න දරුව සිරදිනා පිළිබඳ දැනීමක් තියෙනවා. ඒ දරුවන් සොඳහා ඒ ගෘහස්තක. ගෘහස්ථ මිලියන පහහිදසම තුනක් තියෙනවා. තට මේ භූගෝලි වශයෙන් රජය. ඔබෙත් මගෙත් මහජනතාවගේ බදුමුදල් වලින් පාසැල් ස්ටා හිත කරලා තියෙනව දහදස් එකසේ පනස් පහක්. එතකොට ඒක තමයි රජය වගකීම ඒ සඳහා ගර ලබ දිරි අඩපාඩු ඇති ගුුවරු එකතින් අඩුපාඩ රජයනම අඩ බරති එකන්නේ භෞතික පහසුකම්. මානෝසම්පත් මේ පාසල් දහදා සෙකසිය පනස් පහ තියෙන්නේ ඒ දාහතර දහස් දෙසියක් වොන ග්‍රාමසේවා කොට්ටාස තුළ එහම නැත්තැන් අපිගත්තොත් එෙ තුන්ය තිස්කණනක්වන පරිපාලන ඒ එෙම නැත්තං අධ්‍යාපනලා කොට්ටාස තුන් සය දුලා ති අධ්‍යාපන කොට්ාස තුන් සය දුළහයි ඒ තුන්සේ දුලාහේ තියෙන කලාපසීයක් පලාත් නමයක්. මේ සියලු තැන්වොල ජනගහනේ ඕ නෑම දරුවක්ට ඇතුලන්න පුළුවන් පාසලක් තියෙනවා හැබයි ගැටඩුව තියෙන්නේ ඔබ කැමති මේ පාසලක දාගන්නද නැත්තං හුතු ජනප්‍රයකින පාසලක දාගන්න නිසා අනිවාර්රෙන්ම මේ ලංකාවේ එන්න මිලියන හතරයි දැසමතුනක දරුවන්ට පාසලක් ලබාදීම සඳහා රජය මේ කටයුත්තු සම්පාදනය කල තියෙන්නේ කනගාටුවට කරුණ නම් මේක අවබෝධ කරගෙන අ පුංචි පුංචි පාසල් ප්‍රාථමිකව තියෙනවනේ අපි ගත්තොත් එක දරුවෙක් ඉන්න පාසලක් තියනවා මේ ලංකායි පිළිගන්නවද. ළමයි එක්කෙනයි පාසලක් තියෙනවා ගොරුරු දෙන්නයි. ළමයි දෙන්න එක් ඉන්න පාසල් හයක්කෝ හතක් තියෙනවා. ළමයි තුන් දෙනෙක්ඉන්න පාසම මේ සියල දේවල් මාතොරතුර එකක් හොල තින ම මේ රට දිරිපත් කරන්න එක දැනකන්ද. එහෙම නැතුව පාසලක් නැතිවෙන්න කිසිම විදිහක් නෑ. ඔබ කැමති පාසැල අපිට දෙන්න විදිහක් නැහැ මොකද ඒකේ යමසි ප්‍රති තිනෙන එත මේ හැම දෙනාම එක්කහු වෙනවානම් අධ්‍යාප නමාත්‍යයන් සේ රජයවී මංම කරන ප්‍රකාශයනුව මේ පාසල් දහදස් එකසය පනස් පහ මේ දෙදස් විසි සංගනය. මං එනකොට හිට තිබුණ දෙදස් දහන මේ සංගානය. එතකොට මංකිව මොකද පාසල් දහදස් එකසී හැට පහයි. අද මං කියන්නේ පාසල් ද එකසී පනස් පහයි. අවුරුදු දෙකක් තුල පාසල් දහයක් වැසී ගොස් ඇත. හේතුව ඔබ මේ කරුණ තෝරාගන්න නිකං වෙහෙස වෙන්න එපා කාලය නහස්සකන්න එපා. අපි කියන්නේ පාසැල් වැසී යන්න දෙට එපා. අර ඒ තමාගේ ගෙදර ළඟතියෙන පාසල්ලට දරවා ඇතුළත් කරන්න ප්‍රාතිමික ශේීණයට. අඩුපාඩුව ඇති එතකොට දෙමව්පියෝෙක් කහු වෙලා දැන් අමතර පන්ති සඳහා කොයිතරම් මුදලක් වේදන් කරනවාද. ඒ මුදල්ටික් කහු කල අපි දෙමුකොමේ පාසල අඩු පාට්ටික හදාගඩ ගුරුර ටිකක් ගන්න ගන්්ඩ ඒ හෙස වෙනව නම් පාසල වෙන වට මොකද වෙන්න ඉතිරිියයක් වෙනවා ඉතිර වන්නමකටද කෙසේ හෝ ඔබ වීදංකන්න ය මුදල යන්නේ රජයටඒ සංසර්නය ආර්ථික විද්‍යාව කරලා නෑ මම නමුත් මම දකිනද ඒක තමයි ඔබ උපකාරකමාන්ති ගුරුරයටක වවත් බස්සකටකවුවත් ඒ පෙටල්ටිකට වුවත් ඉ හොඳ නැද්ද ආයෝජනයක් කියල හිතන්න ඔබේ දරවාගේ නිදහස ගෙදර ළඟ පාසලට ගිය මංගේයාාවගේ පොත්තිකාතය අරගෙන ගිය ආවහරි සරලයි ගෙදර හිටිය හවසවි නෝද න්න එක ඔබතුමා ගෙල ගෙදර ඟ පසලට අනිමාර මේ කේසිට පහදක්වාමගේ පයින් සෙරප දක්ති බුණලට නැදිගට මට මත කරෑ. ගිය එන ගමන් විහිලුවට අ කියල මේ අමගස්සවල්ට පුළුත් ගානවා හැර. ඔක්කො නිෝද විම යා මට ඔන්නන් ගෙදර ඉඳලා පාසලට යිට නතිවන බස්සෝල්ට් එක්යි එකයි තුනයි. බස්සෝල් තුනයි මේ කතා කරන්නේ මහාචාර්ය කපිල පෙරිර මහතා වර්මානය අධ්‍යාපන නමාත්‍යංශය ලේකම් තුන් ඇ මගගේ තිය ගේ ග පස්සලට කිව. නිදහහා සධ්‍යාපනය අපි කොයි විදිරද මේ පාවිච්චි කරන්න. අපි අපේ වැරද්ධනමලක කියනක තමයි මංහිතන්නේ ඔබතුමා කියන කතාවත් එක් මට හිතෙන්නේ. නිදා සිස දෙක වස්සර සඳහ දරුන් තුරත් කරගන්න මේ වට ගැසත් පතනනිකොත් කර යෙන. අපි හැම කෙනෙක් ලන ජාතක පසකට හොඳම පාසලකට දරෝදාගන්න. මේ යන ක්‍රමවේදත් එක් මේ ර්තමානය තියන වසංගත තත්ත්වත් එක්ක ඔබතුමාගේ අහන්න කැමති සාමාන්‍යෙන් යම් ප්‍රමාධයක්ක්ක නොතින් දෙමා පියන්ගේ පැත්තෙෙන්ගන්න පුළුව. වෙන ප්‍රමාදය සඳහා ඔබතුමාලගේ අමාත්‍යංශයේ කොයි විදියේදී කාර්භාරය ිෂ්ට කරන්නේැන ක්‍රියාත්මක වෙන්න කොහොමද එකැන අපි හිතන් හි්චට මේ කාලේ වෙනකොට. අපට ඇයිදුම්පත් බාරදීලා මෙහම කරගන්න පුළුවන් ව කියලා නමුත් මේ තියන වසංගත් අත්්‍යත් එක මේ පමා වෙන්න පුළුවන් එෙම නේද. ඇතන ජලි මාසත ස් එක්න දක්ක කාලය තියෙනවා දැන් අතිකර ජනාධිපත්තුමා ඇතුළ කැබිණට මණඩලයත් ගරු අග්‍රාමත්තුමා ඇතුරු රජයත් සීරමු කටු සම්පාදනයක ලබ දන්නවා මේ අපේ දකුණු ආශයාවේ පුංචිම රට වනද ප්‍රබල විදිහයට අපි එන්නත් කරනය කරනවා ප්‍රබල විදිහට එන්නත් කනේ ම ඉර දැකර ඉන්දුනේසියාව අපි පෞ්ගේ දවසල දැක ඉන්දියාව ඒ රටවල් වලට අගරුවක නො නෙවෙයි ඔබ දන්නවනම් අපි කොයි තරම් හොඳින් අපි හොඳදේ කතා කරමු. ො තරම් මාාත්‍රා මිලියන ගණනින් ගේ නොලංකාවට. එතකොට මේ ඉලක්යක් තියනවා සැත්තැම්බර වෙනකොට එන්නත් මාත්‍ර දෙකම ලබලදීලා තිහට වැඩි සරුදනාටම අපිට පුළුවන් ටක් විදියට විවෘත කරන්න එතකට දැන සාමාන්‍යී දිීරතින ඕමාන්නං කියන්නේ දැ අප එක රටට තිය ඕන එක උපක්‍රම අපිට අර කියීනවන්නේ කතාවට මේක සාමාන්‍යමාම විලෝරලක් කරඒ බනිස්වොල්ට ඒ කෙහෙල් ගෙඩි කියල කියෙනවන්නේ තට ඒ නිසා ශ්‍රී ලංකාවැනි ගර්මකාලාපිය මේ අපේ ලස්සන දූපතයේ මේ පරිපාල දිශ්චික් කොල භූවිෂමතාව ඇත එක් කලලා අපිටආේනික විදිහතර තමයි අපි මේ කටයුත්ත කරන්න ඕනනිසා අපි හැමඳනම් වගකීමක්ගන්න ඕනේ එම්ඹිරිසාාවක් හැදනොත්හෙම අපි යන්න නෑන ස්කෝලියයන්නන්නේ නෑන ස්කෝලයන්න ොන්දම දේ තමයි ලෙඩක් ගන්නේ එක මේහිනිසා අප අපේ සමාජ වගකී මාරගෙන හනිත්තායට මේ රෝගය බෝ කරන්න නැත්තුවි ආනක්ෂාාවඋනුත්ත අපි සංවයේ දියුණොත් අපි රට අඇරගෙන මේ කරතු කරන්න පුළන් හැබැක්කිසි මහත පසුුවීමක් වන්නේ අපි යම් කෙනෙක්ට මඟ ස්සල්ල කිකුවගේ ඉල්ලුම් පත්තර ගහැරන්න පුුවන් ඉල්ලම් පතරේ මගහැරුනට ජනප්‍රපාසල මගහරෙන්නේ නමුත්ගේ ලා පසල්ටරමගේ ඕට තර ඉට ත අපට දෙදන්න ඉට තිවාදන්න ළුවත් දැංග චනප්‍ර පාසල් ගෙන කතා කරට මටහන් තන මෙහෙම දැංඟ සාමාන්‍යයෙන් ලකම්තුමනේ ජනප්‍ර පාසලෙකට දරෝදා ගන්න සියල් ලිපි ලේඛන ව්‍යජය විදිර සකස් කරනවා වර්තමානයක බොහොම සාමාන්‍ය දෙයක් කියලා මේක බර්පතල වරදක් මේ බරපතල වර්ද කොතනකද හෝ අනවරණය ඕනෝති ගන නීතිමේ ක්‍රිය මාර්ගමවන්ද අධහපන නාමාත්‍යන්ේ ගේ අවුදෙත් ක්‍රියාවේ ඔපපු කල තියෙනවා එක ජනප්‍රියම් පාසලක ළමයිහායි දෙන කප අහින් කරා.ඒ මකද ඒකේ ඉලුම් පතරීම තියනවා ව්‍යාජලයඛන කෝටලේකන සම්බන්ධයෙන් ඔබ වගකීමගන්න ඕනේ දරු අනිවාර්රෙන්ම අස්කරනවා අස්කර මති අධ්‍යහපන නාමාත්‍යන්සේ ඕන්ට සුදුු පාසක් ලබාදනක ව ගැටලො නෑකින් ඔපට මහිතන හොට පැදිල ැති සංක්‍යාමකම ඉරිපත් කකොත් මේ සියලුම ලංකාව පුරා අද වෙනකොට මුළු ලංකාවෙන් පාසල් දහදාස් එකසිය පනස් පහම Gs මැප් එක දාලා ඕනෑම කෙනෙක්ට බලන්න පුළුවන් විහයට ැන්ටපොට දැනුත් පෙන්දන්න පුළුවන්. ඒ ගිහිල්ලා ඒ ත ලඟට කර්සර ගැනිහිල්ලා කලික්රාට පස්සේ ඒ පාසල ගැන තින සියලම තොරතුරුුව ව විදියට තියෙන්න්නේ තමයි තාක්ෂණක තමයි ඩිජිටල් කරන තමයි අතිර ජනාධකත්තුමාත්ධ්‍යහපනමතයන්සේ අප වගේ ලකම් ලපත් ක බලාපොරොත්තුවවෙන්නේ ගරුවා මාත තුමා ලපත් කළ බලාපොරොත්තුවවෙන්නේ. මේ තොරතුරු සීරම දේවතියන නිසා ගැටලුවක් නැහැ. අපි මේ කටයුත්තිද ඕනම කනෙක්ට බිනිවිදභාවෙන් කටුතු කරන්න පුළුවන් අනිවාර්රෙන්ම ඉල්ලුම් පත්තරීම තියෙනවා තමා සහතික වෙනවා යම්කිසි විදිහකින් මේ කෝටලේඛන දාලා හොුණොත් එහෙම එ නීටමේ ක්‍රියාමාර්ග වෙනමම ගන්නවා ඊට අමතරව අර අසාධාරනයක් වෙච්ච දරුවන් වෙනුවෙන් අර දරුවන් මම අකමැත්තෙන් තමයි අස්රන්නේ නවොත් ඒත් චුන් චූටි මල්කැකුළු අපි වෙනුවෙන් අම්මලදාතල වැරද්ද කරන්නේ ස පසුගේ වසල ලදරුව හය දෙෙනෙක් මේ එහෙම අහවෙලා අස්කර ති අපි මේක නොකරීමකෝ ඇත්තට ඕොන දෙමු අපි ඇත්ත ඇත්ත දෙකන ජනතාව විදිහයට අපේ වගකීම මහිතන්නේ අපි හැමතිස්සෙම පටවානි රජයට මොනවහරිගයක් වෙච්ච ගමන් අපි එක වගකීම දෙන්න රජයට එක රජයේ වගකීම කිය නමුත් ඇත්තටම ජනතාව විදිහයට අපි සත්තු කාර්යභාරය අප වගකීම කොයි තරම්ද කියන එක මේ වගේ කතා බහකදී ඔබටම තේරනව ඇති. මහාචරතු වනි ඔබතුමා දැන් පහුගේ කාලේ අපි දැක්කා පාසැල් සඳහා අපි ඔන්ලයින් තාක්ෂණය ඔන්ලයින් ක්‍රමවේද සමඟ සම්බන්ධ විමුයි කියන එක අපි කතා කරා නමුත්ක ඒ තරන් ්‍රායෝ වුණේ නෑ පහුගේ කාලය තුළ එතකට මේ දැන් පහුගේ වසර දෙකක වගේ කාලයක් තුළ අපි මේ වහල තිබුණු කාය තුළ අපි කතාකරෝති මුුණු රටක්ටඩපනා වෙච්ච කාලෙ ඔන් Onlineයින් ක්‍රමවේදත් හරරිියන් වැතිකට ඔබතුන්ල්ලා කියනව දැන් එන්න ඇවිල් අපේ එන්න ඒ ගුරු ෙදරට බාර දෙන්න කිය මොකද හාචාර්තමාමේ ගුරු ගෙදර ඉස්කෝලය අ දලුතේ ගුරු ගෙදර කියන්නේ දැන් අපි ඔබ මාව මෙතැන්ට කැඳෝලා මේ රාජ්‍යායතනය වන අධ්‍යාපන නමාත්‍යන්ශය කිය සීගම කටයුතු මගින් ප්‍රශ්න කරලා ඔබ මගෙන් රටට දෙනු අධ්‍යාපනයක්. ඔබගේ මුක්කේ පර්මාර්තය තමයි අධ්‍යාප නමාත්‍යන්සේ වර්තමනලේකම් ගන්නල ගෙදර තියන රූපවාහිනි ප්‍රබල මාධ්‍ය ඔස්සේ මනුස්සෙන්ට අධ්‍යාපනය ලබලදීම මම දකින විදියට ඒක තමයි අපි ගුරු ගෙදර කියරකයන්. ඒක සේලුම පාඩම් වීඩියෝකරණය කරලා සාමාන්‍ය පරිදි අපි ගෙදරට ගිනිහිල්ල දෙනක තමයි ගුරු ගදරකිරකයන්. එකන වීඩියෝ පාඩම් එක්ක සජීවීව එහමනැත්තන් පටිගත කරලා දරුවන්ගේට ගෙවල්වලට විකාශනය කිරීම තමයි ගුරු ගෙදර කියන වැඩස තහනේ තේමාව. එකන සාමනය අපි බලාපොරත්න එක වසරේ සිට දහතුන වසර දක්වා සියලුම විෂයන් සඳහා මේක යවුෘතයිද. දැනට තියෙන්නේ තුනවසරේ සිට දහතුන වසර දක්වා. හැබැයි අතිකරු ජනාලිපත්තුමා උපදෙස් දුන්නා මේට වැඩිය හොඳ ක්‍රමයක් මැද්ද. ප්‍රති ස අධ්‍යාපනමාත්‍යන්සේ ප්‍රගති සමාලෝජන රැස්වීමක කිව්වල් ලේකම්තුමා අධ්‍යාප නැමතුමා ඔබ කල්පනා කළ බලන්න මී වෙලාවේ හොඳමදේ තමයි සාමාන්‍ය පරිදි පාසලක් පවත්වාගෙන යන වෙලාව තුළ හයියිහ එක තුනේද ඉහට යිතිය හැම කාලච්චේදයකටම පුළුවන්නා ලංකාවන්න ප්‍රවීනම ගුරෝරය ලව්වා උගන්නන්න ඒ පළවෙනි කාර පරච්චේදය තියෙන කාලසටහන දෙවැනිවාරේ මේ වෙලාවේ කරන්න ඕනෙ කාලසටහන ක්‍රියාත්ම කරන්න එක් එක් ශ්‍රේණයට ඒ අනුව යමින් අධ්‍යාප නමාත්‍යන්සේ අපි සංකල්පයක් ඉදිරිපත් කර විතරක් නව වැඩසටහනක් විරිපත් කළ ක්‍රියාත්ම කරන්න බලාපොත්තු වවා අතිකර ජනාධිපත්තුමා විසින් රජය විසින් ලංකාවිතින සියලුම පෙරපාසැල් සඳහා සාමාන්‍ය පරිදි පැත්තුනක් ඒ උගන්නන දේවල් හොඳම ගුරු මඩුල්ලකින් අපි මේක විකාශනය කරන්න රටපුරා. එතකොට ගුරුගෙදර දැම්පත්වන්නේ එක නාලිකාවක සීලුම ශ්‍රීණි. ඒකට වැඩිය තවත් හොඳ එකක් තමයි හැම ශ්‍රීණියයක් සඳහාම නාලිකාවක් අර්ගෙන නාලිකා විස්සකින් අර භෞතිකව පාසරට යන ළමය එ ළමයගේැන පාසැලගේ නො ගෙදරට රූපවාහිනය ඔස්සේ. තුවට හතයිතියේ සිට කයිතය දක්වා සඳුදා සිට අකුරාධ දක්වා සාමාන්‍ය කාලසටහන ගෙදර මැදසාලි ක්‍රියාත්මක කරනවා. ඊට අමතව සැනුද අද දවසට විශෂය බාහිව ක්‍රියාකාරකම් ගැයිම්, වැයිම් නැටිම් බාලදක්ෂ හන්නන පන්නලම් බෑ ඒකෙත් පුළුවන් වෙන ක්‍රියාකාරමකන එක. එරිද එල්දයිතා විශේෂයි. දැන් අපි කරනවා මේ වැඩස තහනක් පිරිවෙන් අමාත්‍යන්සයෙන් දහම් පාසල් අමාත්‍යන්සෙන් චිින්තාගාරය කියල එකක් කැනෙ දහම්මධ්‍යයක් ඉත්තා හොඳයි ඒ ගිල බලන්න පුළුවන් අට අප අදකත කරන්න අපි බලාපොත්තුන ඉරිදට මේ නාලිකා තුළ සියලු මාගම්බල නාලිකා කීපයක් කරගෙන නාි හතරක් ොන්නය පිට එක එක නාලිකාවේ බලන්න පුළුවන් බුද්ධහත්ධ්‍යාපනය බුදුදහම අධ්‍යාපනය. ඊට පස්සේ හිදු ධර්මයට වස්සේ කතෝලි ධර්මය මුස්ලිම් ධර්ම. අපිහිතනොන ඒවෑ උගන්නන්නේ ොනද දහන් පසේ උගන්න මනාරකෙනෙක්. ඒ ඒ රුවායි නි නාලිකා ඔස්සේ එක බලාගන්න පුළුවන් මට මතක් වෙන්නේ එක ස්වාමීන් වහන්සේ නමක් එක තමයි මමගේ ප්‍රශ්ාතතුප හදන්න හාමුරුවන්ගේ ඇවුහම කොහ මේ යන්නන්නේ කොහෙද කියලා හාවඩ් එකකට කියල කිවවා ඇමරිකයි හාවට විශ්විද්‍යාලයක මහ මහ දිගනකන්න අප හමුදුරනී කියර මං යන්න මේ කොම්පැරටව් රලිජන් එකන්නේ ක්‍රස්තියානි ධර්මය සහ බුද්ධධර්මය පිළිබඳ ගවේෂනාත්මක පර්වේෂණත්මක ප්‍රශ්චාතුවාද ඒකට තමයි යන්න කියල කිවවා. එතර ද මේකදැ අපි ඕන කෙනෙට ගවේෂනය කරන්න පුළුවන් මේ වැඩසටහනාවට පස. මේක තමයි ගුරු ගෙදර කියන එක වඩා පුොුල් කරලා ඕනෑමවස්ථාව කොවිඩ්නවස්ථාව වනත් නැතත් මේමගේ වැසටාන කරන්න කළ මේක මං කෙටියම් ම කිවොත්තය මේකේ හර ඇතමයි මං ඉස්සල්ලා කිවන වෙනක් රටක කොහෙවක්න ලොකු නිධානයක් ති නොකල අධ්‍යාපනමාන්්‍යයන් සට මොක්ද නිධානය ඒක තමයි කවුරුත් මේ හරි ලේසියට හිතනවා මේ පෙපොත්්තික මේ පෙළපොත් කියලා කියන්නේ හොඳ සම්පතක් රටට ඒ සම්පත වීඩියෝ කරණය කලා ඩිජිටල් කරණය කල්ලා අධ්‍යාප නමාත්‍යන්සේ තියෙන සම්පත උපමට්ටන් දාලා දිරිසන මැනිි කිරීමතමයි මේ කොවිD් වසංගතයෙන් ඇතිකරු ජනාධිකොත්තුමාගේ බලාපොරොත්තුව රජයේ බලාපොරොත්තුව, අධ්‍යාප නමාත්‍යන්සේ බලාපොරොත්තුව එක ශ්‍රේණයේ සිට දහතුන ශ්‍රේණි දක්වා සියලුම විෂයන්, සියලුම පාඩම්. සහ සියලුම පර්ේෂණ වීඩියෝගත කරනවා. පුළුවන්න්නම් හැකි සෑම අවස්ථාකම ලංකාවෙන්න ප්‍රවීනම ගුරුවරුන් ඩක්වා සජීවී විකාශනය කරන. ඉට අමතරව සිංහල භාසාාවෙන් දමිල භාසාාවෙන් යුත් කරන්නවා. උදේ හතහමාර එකහමාර සිංහල භාසාාවෙන්ඒ චනල හර හා ඉදිරිපත් කන්නවා එක ශ්‍රේණයක් ඊට පස්සේ හවසට අපිඉදිරිපත් කන්නවා දමිල භාසාාවෙන්. තකොට පෑහයක් පෑහායක් පෑදොළහයි. මේක ඕනෑම කෙනෙක්ට නැවත නැවති විකාශනය කළ තමන්ට සස්ොයන් විදිහෙට තිනව පියටව කියලා IPTVව ඒ තාක්ෂණය ඔස්සේ ඕනෑම වෙලාව පෑහතලෙස් සටක්නීය පෑගාණ අපට කතා කරන්න පුළුවන් මේ සඳහා ඉදිරිපත්තල තිනා අහිත නැතමයිසල්ට මෝවිට. එතකොට මේ වැඩකටයුත්ත මේමගේ අපිට මේ සබ්දාගාරයක්ක් ස්ටඩියෝ එකක් තියනු විදිට හොඳම කොලිට්ටිකින් පටිත කරමු අපි කල්ලා එකත මාස නක්කත ඇතුල ඉදිරිපත් කරමු. කට අධ්‍යාපන මාත්තන්සට නිධානය මැනික්ටික ගන්නවා පොත්තිික ගන්න පොත්්ටික වීඩියෝ කරනවා ඒගන්නේ ඒ සදා කාලි තිව යම්ක්කි විෂණක් දශ වෙනස් වනොත් ෂනිකව අර්ථික වෙනස් කරනවා. එතකොට ලංකාවේ ගුරු ප්‍රශ්නය ප්‍රවීනත්වය පින එක ප්‍රශ්නයක් ඇත්තෙත් දැ ගුරු හිඟයක් ඇතිවෙන්නෙත් නෑ. ගරර සාමාන්‍ය ඉතාම හොඳයි හරි මේ ගොලන්ට ලොකු ූමනවත්තිනවා දරුවන්ට උගන්නන්නේ ගොට කැකැර නොමේ ඔස්ො අර කීනවාන කතාවත්වය නවාන එල දෙනට පැටිය ඇති වනට කිරියරෙනවා කියලා ඒවගේ පිපාසඇති නි මේ හොයගෙනතින ගුරන්ට හමතම තින් ඒගේ පිපාසතින ඔය සාමාන්‍ය පොඩි පොඩි දේවල් කියන්නේ අතලොස්සක් ඒවනට හරි ආදර මේගොල මේ දරුගන්ට හරි මාතර ඇත්තන මහතරේ බහතර ෞතර කාතර. තමයි මංහි තන්නේ ඇතරම රටක් ඉබලේට අරන් යනවාන් ඔබට මුලින් කිව වගේ රටේ අනාගතය තීරය වන්නේ රටේ අධ්‍යාපනය මත මේ අධ්‍යාපනය කරරි අධ්‍යාපන මත්‍යංශේ කාර්භාරිෙක් හොයි තරම්ද කියන එක ඔබට මේ මොහොතේ දැනව ඇති වැටහෙනව ඇති. හැම තිස්සම අප අ නොදකින වැරදි සීයට එක දිහානබල මේ කියනසීට අනු නමයම දිහා බැලුවෝතිී. ජ ආතයයක් විදිර අධ්‍යාපනමාත්‍යංශයේ කාර්භායෙක් හොයි තරන්ද කියලා ඔබට බොහොම ගැඹුරින් දැනෙන්ඩ ඕන මේේ වෙනකොට ඔබතුමාක් කිව්ව විදිර දැන් මේ එන්න ඒ ගුරුගෙදරත් යනවා පහුගේ කාලේ තරමක් අඩාල වනා වුනත් මේ කාලේ සිද්ධවෙච්ච දේවල් එකක්ත් මහිතන නමුත් ඊට කල්න්නුත් මහිතනය අධ්‍යාපනයේ අපේ ක්‍රමවේදය අනුව ටිකක් විශ්වවිද්‍යානය සඳහා ප්‍රවේශවීමේදී ගැටලුවක් කාලේ පිළිබඳ ගැටලුවක් මයිතන ඔබතුමා මේ සම්බන්ධයෙන් කීපවතාවක් කියලා තියෙනවා. දැඩුවත් කරලා තියවා. මේ අධ්‍යප ්‍රිශ්විදාරගේ ප්‍රවේශවීමේදී ඇතිව මේ කාල ගැටලුවෝ කොඳද කළමනා කරුණ කරන්න අධ්‍යපන අමාත්‍යංශය තුළින්. අධ්‍යාමන මාත්‍යංශයේ ලේකම් විදිට මං රජ්‍යනනිල ධදී විදිට මට පැවල තින වගකිවත්තමයි රජයේ ප්‍රතිපත්තිය ඉතා ඉක්මනින් කඩනමින් ක්‍රියාවට යොදෝල ප්‍රතිබල්ලවාදීම. එතකොට සෞබහක්ගේ දැක්ම අතිකරු ජනාධපත්තමාගේ සහ රජයේ ප්‍රතිපත්තිට්‍රකාශය එකක් තමයි ඔන්න ඔඒ කාණාවට විසඳදුමක් හොයනක එයටත්සා ඒ කාරන් විසදුමක් හොයි වේ දී. අපි ප්‍රශ්නය මොකක්ද කියන එක ප්‍රශ්නය තමයි දරුවන්ගේ ප්‍රතිඵල එනවා මාසතුනක් ඇතුළත. ඊට පස්සේ උසස්පෙල ලියන්නේ දෙසැම්බර් උසස් පෙල ලියන්නේ අගෝස්තු ප්‍රතිපලයිනො නොම්බර් දෙසැම්බර් වෙනකොට. ට පස්සේ මේ දරුවන්ට විශ්වවිද්‍යාල තමයි යන්න තියන්නේ. එතකොට විශ්වවිද්‍යාල කැඳෝම් කරන කොට කාරවා දෙකක්තියෙනවා. එකත් තමයි මේ දරුවන් යම්කිසි කොට් ප්‍රමාණයක් ඉල්ලනො නැවත්ත ප්‍රතිඵල සමීක්ෂණයක්. ඒ සඳහා මාස හයක්විතර කාලයක් ගතව වෙනවා. එතකොට දරුව සීයට කොච්චර ප්‍රමාණයක් ද එක්ක් විශයධාරාවෙන් නැවත සමීක්ෂණ ඉල්ලලා ල්ලබ ංක්‍යාවෙන් කොච්චර දෙනෙක්ගෙද මේක වෙනස් වෙන්නේ ඒ වෙනස්වච්චායකෙන් කොච්චර දෙනෙද්ද විශ්වවිද්‍යාල සඳහා ප්‍රවේශය ලබා ගන්නේ. ඒක පසුගේ අවරුත් දහය තුළ විශ්ලේෂණය කරලා එක් එක් මාාටමමාලාව සඳහ අපිහ ගත්තඒ සියර දසම එකක් විතර තමයි. එතකොට මේ සියර දසම එකක් වෙනුව මාසහයක් බලායින්නවද නහර හොඳමලමට එකක තේල් නතියන. ඒ අය තෝරල අපි ඒ අය විශවිදට ඇතුළත් කරලා අර සියර දශම එකට හදිසියේ වෙනසක් වුණ අපි කියමු එකලාමෙක් සීකක් කරගෙන ඒකක් විනෝ කියලා. තකොට එයාට හිමි තැන ලමා දෙන්න කිසි ගැටලුවක්නෑ අර දෙහප නමාත් විශ්වවිද්‍යාලයක පුරත්් පාඩුවෙන්. දැන අරසාමානයෙන් ප්‍රශේීද බටුවෙන් ැන කිය ෝට න්න බෝටුවෙන් න මේ බෝටුව න මේ එක දෙන්න පුලලා. එතකොට එනිසා ඒ කාලය අපි කිව්වා ඒ නැවත ප්‍රතිඵල විශෂණය ප්‍රතිඵල එන්න ඉස්සෙල්ලා මේ සුදුසු ගැ තේරීම් කරනවා. දෙක අපි කිංව ැ උසස් පෙල සාමාන්‍ය පෙළ ලියන්නේ දෙ සැම්බර් මාසේ ප්‍රතිඵලයි නවා මාර්තව අප්‍රල් මාසේ ඊට මන්සේ මෙයාගේ ප්‍රතිඵලාාවට පස්සේ කරන්න විදික්මෑ ොකද ස්කෝලෙක් ගත්තොත් හෙම උසස් පෙල පාති දෙකක් සඳහ තමයි ඉඩ පහසුකන් තියන්නේ එකට අර උසස් පෙල් ලමයි නවත අගෝස්තුල ඉවරවෙනක හරියට ඇතුළත් කරගනි නෑ සැත්තැම්බර විතිරෙනවා ඒක නිසා අපි කල්පනා කරා කැවිණට අනුමැතියක්ක් ලබාගත්තා සාමාන්‍ය පෙළ දරූ අගෝස්තුමාස සාමාන්‍ය පෙළ විභාග කරනවා. එතකොට උසස් පෙලා අගෝස්තු තියනෙ දාදනවා දෙසැම්බර්ගොල්ට දෙසැම්බර්ල ඉබාහයි කරපු ලමයි එලියට යනවා. අගෝස්තු මාසේ සාමාන්‍ය පෙළ කරපු දරුවන්ගේ ප්‍රතිඵල වාක නොෙම්බර මාස හපු ගමන්ම ජනවාරි මාසය ගොල පටන් ගන්න. මේකින් මාස නමයක් ව අවරුද්දක් තු ුදරුව ඔය අවුද් දෙකක් කියන්නේන තුර බොහම කටිකාලයකින් ඔබ විශ්මන්දලි සඳහ ඒක දැනටම ක්‍රියාත්මකර කොමනුමැති බල ක්‍රියාත්මකර ඒ එක තමයි මා දැකපු අර ක්‍රියාත්ම කිරීම සඳහා යොදාගත්තු ක්‍රමවේදය. ඒහැන විශාාව වෙනනක්සිතු ල තින අධ්‍යාපනමත්‍යශී තුළ පහගි කාලය තුළ ඒ කොඩි දෙ. ඕම පොඩි දෙකින් විශාල වෙනසක්. ලකතුනනි න්තිට බෝම කටි හන කැමති අපි හොගක්ලවට පාසල් වලට ඇතුල් කකිරීමේදී ජා්‍යන්තර පසල් අප දැ දන වර්තමාන ොහමයක් තින ජා්‍යන්තසක් පෞද්දිලික පාස. අධ්‍යප නමත්‍යශී තුල්ලින්ම පෞද්ලිහ ජා්‍යන්තර පසල් යම් ්‍යියමණයක් කරනවාද. ඇත්තටම පෞද්ගලික සහ ජාතන්සර පාසර කියල ශාකාවක්තය නො ලොකු නියමණයක් කරන්න නැහැ දැනට. මොකද මේවැ ඇතියෙන ස්ථාපිත කිරීමේ නයිතික තත්ත්වකගත් ොත් හම සමාගම් රජිස්ටා ඒ විදියට තයෙනවා හෙමනැත්තම් බියෝවයි. ඒන්නේ මකත්ඒකට කියන්නේ බෝඩ ෆින්වස්මට ඒක ඇයට තෙලියා පචි කල ති නිසා දෙහප නමාත්‍යන්සට රජව නියාම නැක් කරන බැ වඋුණාට. ශාකාවක් වෙනමතියන වෞද්ලක පාසල්. දැන් හැබැයි ජාතිකා දෙහපන කොමිසම මේ සඳහා යෝජනාවලියයක් ගේනවා මේ ජාත්‍යන්තර පාසල්ලල ප්‍රමිතිය මේ එක පමට්ටමකින් පවත්තාගෙනය යම සඳහා තත්ත්ල් කරන්න කරන්න කොහොම දෙ කියනක ඊට අමතරව. කොලිට ඇශරන් ඇක්කරටේෂන් බිල් කියල එකක් විශෂයක උද්ධ උසස්ස අධ්‍යහපන විශ්වවිද්‍යාල මේ කේන්ද්‍රකරගනන්නේ නමුත් ප්‍රතිපාදන අපිට පුළුවන් මේ දක්වා සාමාන්‍යපත් පාසල් පදචිටගේන තකට ඒකෑවිල්ල ස්වාධීන ඒකකයක් තකට ඒකින් අපිට කරන්න පුළුවන් අපි බලමු ජාතිකත් දෙහපන කොමිසම වර්තමාන මේ සඳහාගේන නමාවලියමකක්ද කියන එක හොඳයි අපි අද කතා කරේ ධ්‍යාපන අමාත්‍යන් ශෙලේක මහචර කපිල පිරා හත්මක්ති එක ඒතුමා අතිශයකාරය බහල වනත් මේ තියෙන වකවානුව තුළ අපිත් එක් එකතුවෙලා ඔබත් සමඟ මේ කරුණුකාරණ කතා කරන්න නිදිරිපත් වුණ. බුදුුවර බොහොමත් ස්තූතියිය සම්බන්ධෙන් iPhone. ඒ වගේම මංහිතන්නේ අද හොටලයින් වැඩසට හන ඔබ වෙනෙන් නිදිරිපත් කරන්න මේ ජාතික වගකීමක්. ධ්‍යපනාමාත්‍යන්ශේකාර්ාරය කොයිතරම්ද. මොනතරම්පුළු ලෙස පැතිරනවාදි කෙනෙක් ඔබටම තියරෙන ඇති දැන්.හොඳේ අපිලබන සතිීත් ඔබත් සමග එකතුවෙන බලාපරොත්තුයෙන් ඔබ නික්ම යනවා ඔබට සුබසතියක් අයිබෝවාන්.